පාලකන්නේ දෙන්න හින්දා මට පොලිසි ගන්න රස්සා දෙන්න මෙලානේ. ඒ කවුද පියේ? වෙන කවුද ඉතින්? අර සැටලයිට් උයි ජිල්මාට්. මම කේමින්ද සාදාපයි කියන්නේ නෑ නෙමෙයි. සමහර විට කේමින්ද මේක කරන්න ඇත්තේ මාසෙන්ට කියන හිතවත් කමට. අනිකාගේ අපි පිටුමිනිස්සු නෙමෙයි. මේක ලෝකයන් දැනගන්න තියන්න හොඳ නෑ. ඒක අපි ළමයින්ට නරකයි. ළඟ තියෙන පුංචි ගමක් වෙල්ලිපනල්ලේ සුලග එක්ක ඒ ආශ්වාදය ආශ්වාස කරපු තවත් එක්තරා චරිතයක් ඔහු කාලෙදී ශ්‍රී ලංකාවේ දැවැන්ත නිර්මාණ රාශියකට වරදෙන කලාකරුවෙක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ අපි ශ්‍රී ලංකාවෙන් පිටත හිටියත් මේ වන විට ශ්‍රී ලංකාවේ කලාකෙතට ඒ වගේම ශ්‍රී ලංකාවේ ද්වීපයට අපේ මෞලිමට විශාල මෙහෙයන් කරපු පුද්ගලයන් පාදගෙන යන ගමනක් මේ ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ ලට සදානේ එවන් අවස්ථාවකදී නැවතුණු තවත් එක් නවතන ඉන්ද්‍රුවගඩ ගමේ ඉන්න ඒ අනිත් පවුල් වගේම මේ පවුලෙත් බොහොම කෙලිදලෙන් ගත කරන දරුවන් 7 දෙනෙක් වුණා. මේ 7 දෙනාගෙන් මුල 3 වෙනියා සහ අග 3 වෙනියා අතරට හිටපු 4 වෙනියා එහෙමත් නැත්නම් මධ්‍යමයා තමයි අද දවසේදී අපේ කතාබහට පාත්‍ර වෙන්නේ. ඔහු අපිත් සමගින් ඉන්නවා. අල්විස් එහෙමත් නැත්නම් දයා අල්විස් මෙන්න මේ විදිහට කිව්වම ඔබ දන්නවා. ආයි මම දයා. අරින්ද ඉතින් කොහොමද තොරතුරු? ඉතින් මම මෙහෙමයි, මම උපේක්ෂාවෙන් මම ඉතාම සරල ජීවිතයක් ගත කරන පුද්ගලෙක්. ඒක බුදුදහම විසින් මාව ඉක්මවලා තියෙන්නේ. අපේ ගම්බද ජීවත් වෙච්ච මිනිස්සු මම පන්සල ඇසුරු කළා, සුභාධර්මත් එක්ක ජීවත් වුණා. ඒකින්ද මම ඉතාම සතුටින් භාග්‍යමත් ජීවිතයක් ගත කරන පුද්ගලෙක් කියලා කියන්නේ. ඒ සමෙන්නෝනේ අද දවසේදී මේ විදිහට අපිව නිදහසේ නිස්කලංකව හමු වෙන්නට හැකියාව ලැබුණේ. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ රට රටවල තමන්ගේ දරුණු පුරන් සමගින් කෙලිදෙලින් කාලය ගත කරන්නේ ඒ සරල උපේක්ෂා සහගත ජීවිතය නිසා වෙන්නේ. බොහොම සැහැල්ලු බව ඔක්කොම වැඩි වටිනවා. ඒක තමයි ඔහුගේ ජීවිතය දිහා බලනකොට ශ්‍රී ලංකන් රේඩියෝ කාර්ය මණ්ඩලයේ විදිහට අපේ සමාජිකයන්ට හේතුනේ. කොහොමද අපි සූදානම් ඔහුගේ ජීවිතයේ ළමා කාලයේම පටන් ගන්න. මම ආරම්භයේදී සඳහන් කළා කළුතර එහෙමත් නැත්නම් පයාදලට නුදුරු ගම්පියසක හැදුනේ. අතන මේ ගම ඔබට දැන් මම අද දවසේ දකින ගම නෙමෙයි, මීට දශක ගණනාවකට කලින් ඔහු දැක්ක ගම. කොහොමද එදා දවස? ඔව් මෙහෙමයි අරින්ද, දැන් අපේ ගම ඉතාම සමීප මුහුදට සමීප තියෙන ගම. ඒකම ගමෙන් ඔබට ඇතුළත තනිකර ගොවි ජනපදයක් වගේ ගොවි තැන්කරපු මිනිස්සු හිටියේ. එතකොට අපිටත් අපේ පවුලටත් උනා මේ ගොවි තැන්. ඉතින් ගොවි ඉපදල්ලේදී ඒතර ගොයන් කපනකොට, මඩවනකොට, පාගනකොට ඒවත් එක අපි අම්මත් එක්ක බොහෝ විට මේ ඇඹුලත් අරගෙන මේ වෙලට යන වෙලාවල් තිබුණා. ඉතින් ඒකෙදී විශාල මේ සතුටක් ලැබුවා. අපිත් මේ ගොයම් පාගනට හරක් පස්සේ ඇවිද්දා. අපිත් මේ පොඩි උදැල්ලා කරන මේ වෙලට බැලම් මේ මඩ ගිටුවා. දැන් ඒව ජීවිතයේ ඇත්තටම අද වෙනකොට ඉතාම ආස්වාදයෙන් මතක් කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒකම අම්මත් එක්ක මල් වට්ටි අරගෙන පන්සලට ගියා. එහෙ ඇත්තටම රාමඤ්ඤ නිකායේ මූල මහ විහාරයේ තියෙන පයාගල. ඒක අපි කිව්වේ දුව පන්සල කියලා. එහි මේ අපි පෙරහැරවල් පැවැත්තුවා. ඒ වගේම විවිධ සංදර්ශනවලදී මම භක්ති ගීත ගායනා කළා පොඩි කාලේ. මේවෙන් මම ලොකු ආභාෂයක් ලබා ගත්තා ගමෙන් මගේ ඉදිරි ජීවිතයට. මම හිතනවා කවදාකවත් මම මෙච්චර දුරක් කලාවේදී යයි කියලා ඒ කාලේ. නමුත්
මගේ පරිතලේ නළුවෙක් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නෑ ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් මම කල්තර විද්‍යාලේ තමයි ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගන්න කාලේ හොඳ ගුරුන් කීප දෙනෙක් හිටියා. අතවසෙම ඒ කාලේ ඔය මේ හොඳ කලාකරුවන් කීප දෙනෙක්වත් එහි හිටියා. මම ගීත ගායනයට බොහොම දක්ෂයි කියලා පාසලේ මේ ප්‍රතිලා තුනේ. ඒ කාලේ මට දයා කීර රෙඩි මිසු කිව්වේ ධර්මදාස වල්පොල කියලා. ධර්මදාස වල්පොල විදියට මම ගීත ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මම සංගීතය හැදෑරුවා පදවි සීමන් ලොකුවිය කියන සංගීතඥ සංගීත ආචාර්යවරයෙක්ගෙන් මම එතකොට සඳවිනියක් අපි නැත්තම් ඔකිස්සාවකින් මම කෝල් කියන අවනද බාහිර මේ මේ වාදනය කළා. ඊට පසුව මම විශාරද එස්ටි ජයසේකරගෙන් සංගීතය හදාරලා ගාන්ධාරි භාගී සමත් කළා. ඊට පස්සේ මම ගියා බාහත්කන්නේ යුනිවර්සිටි එකට ඉන්දියාවේ. වෙල්ලිපනල්ලේ බටදැල්ල පාගන්න ලැබෙන ධෛර්යය ශක්තිය ඒ වගේමයි වක්කඩක වතුර වැටෙන ඒ නාදයට සමන් දුන්න ශ්‍රවණේන්ද්‍රියක් ලබන පන්නරය සහ වෙලක නිල්ල සිත හමායන සුලකක් ආශ්වාස කරන නාස්පුඩු කොතරම් වාසනාවන්ත. මේ සියලු වාසනාවන් වලට උරුමකම් කිව්වේ තවත් එක් චරිතයක් තමයි අද දවසේදී අපි කතා බහට ලක් වෙන්නේ දයාරිස්. දැන් භාත්කණ්ඩය විශ්වවිද්‍යාලයට ගියා කිව්වා. ඊට කලින් මට මේ එක රසමුසු තැනක් ඔබගේ චරිතය පිළිබඳව මේ හදාරන විට හමු වුණා. කෝල් වාද්‍ය අවනන්ද වාද්‍ය භාණ්ඩය පිළිබඳව. ඔබ හින්දාම පොඩි පොඩි අපරතැබු වලට මොනවද දීලා දෙනවානේ. ඔහරෙන්ද මේ ඒක මං හිතා මතා කරපු දෙයක් නෙමෙයි. මං කොහොමත් ඒ කාලේ පොඩ දඟකාර චරිතයක්. පොඩි දඩබරඩ කරනවා. මම ඉස්කෝලේදී එකට කියන්නේ පබ්ලික් කේනින් කියලා. ඒ කියන්නේ ළමයි රස් කළා මේ කියන්නේ විනය පිළිබඳ ආචාර්යවරයා වේලෙන් ගහනවා අතට. එකකට 16 යන්ත්‍රය 16 යාර. එහෙම හරියට මම ගුටි ගහලා තියෙනවා. ඉතින් මම මේ සංගීතය හදාරන කාලේ මම කෝල් එක තුනේ මේ අල්මාරියක අනිත් සංගීත මහණ්ඩත් එක්ක. මම කරපලේ ඒකේ තියෙන වරපුටෙන් තමයි ඇදලා ගත්තේ. වරපුට කොළගින් කැඩලා ඒක බිම ඇදෙන්නා. ඒක මැටි වලින් හදපු අවනන්ද භාණ්ඩයක්. ඒක ඉන්දියානු අවනන්ද භාණ්ඩයක්. ඒක කුඩු වෙලා ගියා. අපිට එකයි බොහොම කලාතුරකින් පාසල් වලට දෙන අවනන්ද භාණ්ඩයක් කුඩු වෙලා ගියා. සමාජයේ යම් දෙයක් ඉෂ්ට සිද්ධ කරමින් සමාජයේ ස්මතු වෙන චරිතවල ගොඩක් කාලයේ අපි හදාරුව අපිට මේ මේ කියු ආකාරයේ චරිත පිළිබඳ තමයි මතක් වෙන්නේ. තරා සංගීත ශිල්පියෙක් තමගේ ඔලෙ විභාගය යනකොට ඔලෙ විභාගය යනක පැත්තක තියලා බටනලා වාදනය කරන්න පටන් ගන්නවා. ඉන්නතරෝ ඔහු දැවැන්ත විපර්යාසයක් සිදු කරන ගාන්ධර්වෙක් බවට පත් වෙනවා ශ්‍රී ලංකාවේ. මම දන්නවා මේ නම ඔබට කිව්වත් නැතත් ඔබ දන්නවා ඒ කවුද කියලා. ඉතින් ගායි ඊට පස්සේ අපේ කතාබහේදී ඔබ සඳහන් කරපු විදිහට ඔබ යනවා ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා බොහොම දැනුම් සම්භාරයක් එකතු කරගෙන ශ්‍රී ලංකාවට ආපහු එනවා. බොහොම අභිමානයකින් නේද? ඊට පස්සේ මොකද? ඔව්. ඒකදී ඉන්දියාවට ගිහලා බහක්කන්නට මම ඇත්තටම එකට ජීවත් වුණේ විෂ්ණු ගෝපාල් කියන හෝටලේ එක කාමරයක අපේ නිපුන් සරත්න සිල්සර්ගේ එක කාමරේ බෙද අදාගෙන. ඉතින් ඔහුට හුඟක් ශක්තියක් වුණා ඉන්දියාවේදී. ඔහු මට වඩා කාලයක් ඉන්දියාවේ රැඳී හිටියා. ඊට පස්සේ මට විවිධාකාරයෙන් උපදෙස් දීලා මේ විභාගේ සමත් වුණාට පස්සේ මට ඉංග්‍රීසි දැනුමක් තිබුණා. ඒ කාලේ අපි තාත්තා ඉංග්‍රීසි ඉගෙනලා තුනේ විශේෂයෙන් ඉස්කෝලේ නෙමෙයි. ඉතින් එහෙම චන්ද්‍රරත්න කියන ආමුදුරුවෝ කිව්වා දයා ඔයා ඉන්න මම පන්සලේ ලැබුම් දෙන්න මගේ ඉංග්‍රීසි වැඩ මේ ලිපි ලේකම් ලියලා දෙන්න ඒ ඔයා කරන්න දිගටම සංගීතය හදාරන්න කියලා. මම තාත්තට මේක කියලා ඉවරපස්සේ තාත්තා වහාම ඒක අද ටෙලිෆෝන් නැහැ ලිමක් ඉවර තුනා මේ ඉංග්‍රීසියෙන් ලියලා ඉවර තුනේ එහෙ නවතින්න එපා
මොකද ලංකාවේ ප්‍රචලිත වෙයි මේ ධම්මත් කාල විභාග පාස් කෙරුවේ කියලා. ඒ පන්සලේ බත් කාල කියලා. ඒ කියන්නේ ඒක ওই නරක නාමේ ගාව ගන්න එපා. එන්න ලංකාවට ඇහිලා මොකද රස්සාවක් කරලා ඊට පස්සේ ගිහිල්ලා තවත් ඉගෙන ගන්න ඕනම් ඉගෙන ගන්න කියලා. ඒ ඉන්න මම ආපහු ආවා. ආවට පස්සේ මම නාට්‍ය කලාවට පොඩි පොඩි සම්බන්ධකම් තෝරගන්න. ඒ මේ ඉන්දියාවට යන්න කලින් සිදු වෙච්ච තවත් සිදුවීමක්. 1963 මම හිතන්නේ මා ඒ පරිශීලනය කරපු කොටස් නිවැරදි නා. 1963 ඔබට අවස්ථාවක් ලැබෙනවා මේ පාසලේ උදවියත් එක්ක ගිහිල්ලා මොහොත පුට්ටු නාට්‍ය බලන්න. මේක අපූර්ව කතාවක් කරමින්ද. ඒ කියන්නේ මගේ ඒ ආචාර්යවරු කිව්වේ වීරසුරේ කියලා සර්ගෙනේ. ඔහු හොඳ නාට්‍ය සහ චිත්‍රපටි ආවට පස්සේ මේ කල්තර නගරශාලාවට අපි එකකින් ගිහලා පෙන්නනවා. ඉතින් ওই කාලේ දනකොට මට වඩා ඒගොල්ල ටිකක් වැඩි මල්. ඒ කියන්නේ මේ මූතු පුතු කියන නාට්‍ය පෙන්නන අපි එක දෙවිය. එතකොට ඒක රඟපෑවේ ප්‍රධාන චරිතය සිරිල් වික්‍රමගේ. අනෙක් ගැහන් චරිතය සෝමනතා සුබසිංහ. එතකොට අනෙක් චරිතය රඟපෑවේ ධම්මජාගුණ. එතකොට මම ඒ කාලේ ඕ මේ ඒ ලෙවල් ක්ලාස් ගියේ. මේක වැඩම මම විශ්වයට පත්තුන මේ නාට්‍ය දැකලා මේකේ ගීත එහෙම තාමත් ඕනගෙන දන්නව. මොහොදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා අහලා තියෙනවද? ඒක අහලා තියෙනවා. ඒ තරක් නෙමෙයි මේ බොහොම නැලවිලි ස්වරූපයෙන් ගැයෙන ගීතයක්. මේ නැලවිලි ගීතයට අදන කුඩා දරුවන් පවා අපි දන්නා ආකාරයට කැමැත්තක් දක්වනවා. ඔව්. පෞද්ගලික දන්න ආකාරයක් ලංකාවේ විතරක් නෙමෙයි මෙහෙකොදුම සමහර දරුවන් පවා ඒ ගීත සම්බන්ධයෙන් පිය දක්වනවා. ඔව්. තවත් සුන්දර නාට්‍ය. පස්සේ මම මේක වශීකෘත වෙලා මම ගෙදර ඇවිල්ලා ගමේ කොල්ලෙක් කව කරගෙන එහා සමාන දැන් ඒ නාට්‍ය කරන්න බෑ කිනුත් නඩු දාන්න පුළුවන්නේ එහා සමාන නාට්‍ය කරලා මම ලියලා මේ ගමේ ප්‍රජාශාලාවේ අපි පෙන්නුවා ඒ පෙන්නනකොට අපිට ලයික් නෑ ඒ ප්‍රජාශාලාවේ අපි මේ පෙට්‍රල් ලාම්පු කියලා දන්නවනේ දර හුලං ගහලා ඒ ලාම්පු කීපයක් දෙනලා හුලං ගහලා එල්ල අපි අම්මලාගේ නැන්දලාගේ ඔක්කොම සාරි ගිරණ තමයි කලෙක්ටර් වලට එළුවේ. ඒ කාලේ අම්මලා ඇඳි ජෝජට් කියලා සාරි ජාතියක් නයිලොන් මේ හදපු. එහෙම නාට්‍ය බෙදගෙන යනකොට එක ලාම්පුවක හුලං අඩුවෙලා උඩන් අඩුවෙච්ච ගමන් දැල්ලක් එනවා. ඒ දැල්ල වැඩි වෙලා එක තත්වර ගානකදී සාරි 12කුයි ඔක්කොම පිච්චිලා නාට්‍ය තිබුණා. එතකොට ඒ නාට්‍ය මැද්දෙදිද සිද්ධ වුණේ ආරම්භයේදී එහෙම නැත්නම් නාට්‍ය අවසාන භාගයේද සිද්ධ වුණේ? ඔය එතනින් භාගයක් විතර යනකොට තමයි මේක උනේ. හරිම කණගාටුදායක වුණා. ඒක නෙමෙයි මේක වැදගත් කම. ඉතාලම දෙයක් කරද්දී මේ මම වශීකෘත වෙච්ච මෙම නාට්‍ය පසු කාලීන ප්‍රධාන චරිතය මට ලැබුණා තේගිරිස් කියන ප්‍රධාන චරිතය කරන්න. ඒතකොට මාර්ථ කරපු පැරි නිහාසරණු කියන එකයි මේ තුනේ ප්‍රසරචන්ද්‍රයි අපි තුන්දර තමයි නාටි ඉපදවක් වෙයි. එතකොට 1963 දී ඔබ මේ බලනකොට කවදාවත් හිතුවද මෙතනට මම යයි කියලා? නෑ. මම හිත මේ කිසිසේත් මොකද කියන්නේ අපිට එහෙම ශක්තියක් තිබුණේ නෑ කොළඹ නාට්‍යකරුවන් එක්ක ආශ්‍රයකත් කරන්න. කොළඹ ගිහිලා දුන්නේ ඒ කාලේ මම හිතන්නේ දුතුන් සැරේකට ගිහිල්ලත් නෑ. මේ ඒකෙකින්ද එහෙම උරුකමක් ඇත්තෙත් නෑ එහෙම ශක්තියක් ඇත්තෙත් නෑ නමුත් මගේ එකක් තියෙනවා මගේ තුන ඩිටර්මිනේෂන් ඒ කියන්නේ මම හැම තිස්සෙම ඉහළට යන්නට දැනකට එන්නට හැම දාක්කම නොතිත් ආසාවක් තිබුණා ඒක කෙසේ හෝ ඉෂ්ට කරගන්න ආසාවක් මන් තිබුණා දැන් එතකොට මේ ඩිටර්මිනේෂන් තිබුණා කියලා කිව්වේ ඒවා ඉතින් ඔය දැන් අර පළවෙනි රචනා කරපු පළවෙනි නාට්‍ය එහෙම නැත්නම් පළවෙනි උත්සාහය මතේදී විවාහත වෙලා යනවා. ඔව්. එතකොට මොකද ආපු ප්‍රතිචාර අම්මගේ තාත්තගෙන් ගොඩ ගෑවද එහෙම නැත්නම් යාළුවෝ මොකද උනේ කනකටු ගායකයි මේ වගේ දෙයක්. දැන් අර අන්න ඒක තමයි අපේ ගම්වල තියෙන වටිනාකම. ඒ කාලේ ඉතින් ඒ තුන මිනිස්සුන්ගේ තුන්නේ මැදස්ස සිටිවිලි අනුකම්පාව
ආදරේ ලිංගතුකම ඒව තියෙන ගම්වල ඒතර නැන්දල ඔක්කොම කි අම්මල ගුවා කමක් නැහැ ওই සාරි ගන්න බැරි අපිට අපේ කනගාටු මේ නාටි ඉවර කරනකම් වෙනවල බැරි වෙච්ච එකයි කියලා පුතේ මොකක් දුක් වෙන්නේපා කනගාටු වෙන්නේ ආවා ওই නාටි පෙන්වන්න ඕනයි කියලා පෙන්වන්න උත්සාහය කරුවෙත් නැහැ ඔකයි ඊට පස්සේ මගේ විභාගයේ පාස් වෙලා මේ මට යන්න පුළුවන් වුණා ඉන්දියාවේ ඒකයි එතනින් මේක නතර වුණා ඊට පස්සේ මම මේ නාට්‍ය කිරණ පස්සේ මට මේ ඕක මේ මුදුමුතු වල ඒ චරිතය ලැබෙන්න කලින් මට ඕන කරලා තුන කොමර නාට්‍ය රඟපෑමට එන්න මොකද මම බැලුවා මේ මොකද දැන් සංගීතයේ මට ඉදිරියට යන්න ඒ තරම් මට ටැලන්ට් එකක් තිබුණේ නැහැ දැන් ඒක කොහොමද කියවලා ඒක ධර්මදාස වල්පලයේදී සින්දු ගායනා කරන තරුණිය කියලා අනුවර්තනාවක් තිබුණානේ. ඒතකොට මේ වගේ ටැලන්ට් එකක් තියෙද්දී එහෙම නැත්නම් දක්ෂතාවයක් තියෙද්දී ඔබ ඒ අතරේ ක්‍රමෙන් නර්තන කලාවට කියන්නේ නර්තන නෙමෙයි නාට්‍ය කලාවට නැඹුරු වෙනවා. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ওই කාලේ වෙනකොට මගේ ඊටම කිට්ටු පිට්ටි වුණා සනත් මේ ඇවිල්ලා සනත් නිසා වික්ටර්ලා කියලා මරින් පෙරලා මේ කාලේ තියෙන විරෝධය කරලා මේ මේ ඔක්කොම මගේ මිතුරන් බවට පත් වුණා. ඉතින් අර ඒගොල්ලෝ සංගීතයෙන් ගිහිල්ලා තියෙන ගමන මම මට යන අමාරුයි කියලා මම දැනගත්තා. තමන් කොතනද ඉන්නේ කියලා තමන් දැනගන්න එක තර වටද දැනන්නේ තවත්. ඒකද මම බැලුවා දැන් යන මම කිව්වේ ඔයාට මගේ තුන ඩිටර්මිනේෂන් එක එහෙට යන්න. ඒක බැලුවා ප්‍රති මම මට පස්වීමක් ලැබුණා තෝලංගම මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් ඒකේ හිටියා ඉතාම දැනට විශාල විශිෂ්ට සිවිල් නිලධාරීන් දෙන්නේ පසුව විශාල තනතුරු හිටපු ලබාගත් දෙන්නේ කොහොමද වෙන සේවය කළේ ඒ ඉස්කෝලේ ඒ කියන්නේ එක්කෙනෙක් ආර්යවංශ රණවීර තව විශිෂ්ට ගණේ සාහිත්‍යකරයෙක් අනිත් එක්කෙනා ජයසුමන දිසානායක මම ගිරිකූට කියලා නාට්‍යයක් මේ කළා ඒ ආරියන්ත රණවීර තමයි ගිලිව්වේ මේක කෑගරු දිස්ත්‍රික්කයේ හොඳම නාට්‍ය බවට පත් වෙනවා මේක බලන්න ආව බඳුළු ගුණවදන කියලා මේ බඳුළු ජයවදන කියලා මේ පේරාදීනේ ලෙක්චරෙක විනිශ්චයට එයා මම යාළු කරගෙන එයාගේ මහරගෙන් මම සරච්චර මහත්තයෝ කෙසේ හෝ අල්ලගත්තා ඔයාලට හිනාත්‍යයි මම ඊට පස්සේ ඒ වටපුලි දෙය හිටියේ එයාට යන්න පටන් ගත්තා මොකද දවස්තර මාත්‍ය හරි ආරින්න එයාට එනවා දවස්තර මෙයාව අල්ල ගන්න කියලා ආ ගීලේ නෝනේ දවස්තර මාත්‍ය තුනේ ෆොක්ස් එකෙන් කාර් එක දැන් උඩ ඉන්න මේ කාර් එකේ එනකම් බලන් ඉන්නවා මම මේ වීකෙන්ඩ් වල ගිහිල්ලා ඉන්නකොට කවුරක්වත් ආවෙ නෑ ඉවල ඔන්න එක දවසක් ආවා එනවා එහුණ ෆොක්ස් එකෙන් යා මම දන්නවා අද නම් අනිත් සවචන මාත්‍ය සත්‍යෙම අද නම් අල්ල ගන්න ඕනේ කියලා ඉතින් මම ගායනා කරගෙන ඉච්චි තව ට්‍රයිලින් ගායනා කරුවා බලනකොට මේ වෙන ෆොක්ස් එකක් එනවා එයා සවචන මාත්‍ය නැහැ ඔව් වෙන ෆොක්ස් එකක් නැහැ කොහොමද ඕමින් ගිහිල්ලාම අතහැරියේ නෑ මේ සවචන මාත්‍ය ආවා එදා මගේ ගායනයට ඔහු ඉතාම කැමති වුණා ඊට මගේ ගැහුවා දරා මම ප්‍රේමතෝ ජයති තෝකෝ කියලා නාට්‍යයක් මෙලොව පුරුදු කරන්න යනවා ඔයාලා පුළුවන් දෙක පොතේ ගුණා කරන්න එතන මම පස්සම ප්‍රීතියට පිනා ගිහිල්ලා වංගුව මොනතර වාසනාවද මං මා උත්සාහ කළ බලන්න කියලා කොහොම හරි ඒකේ රිහෙසම් කෙරුවා ඊට පස්සේ මම ජයවත් මනෝරත්නත් නිසඟ දිද්දිනිය තුන්දරාම එම වේදිකා නාට්‍යයෙන් තමයි මුල් වලට වේදිකාවට ආවේ ඒක ඉතාම සුන්දර නාට්‍යයක් මේ අපි පේරාදීනේ තමයි මුලින්ම පෙන්වන්නේ ඒ කොයි කාලේද? එතකොට 70 ගණන් වල. 70 ගණන්. ඔව්. දැන් අනිත් සිදුවීම තමයි තෝලංගමුඩ ඇඩිසන් එක මධ්‍ය මහාවිද්‍යාලයේ. එතම මගෙත් පාසල වෙන තෝලංගමුඩ ඇඩිසන් එක මධ්‍ය මහාවිද්‍යාලයේ. සේරසිංහ ශාලාව එහෙම නැත්නම් සේරසිංහ ශාලාවේ අපේ ප්‍රධාන ශාලාවේ තිබිච්ච ඔය වේදිකාව තමයි මම ඉස්සෙල්ලාම පිරිසක් ඉස්සරහා කතා කරලා මේ වගේ තැනකට එන්නට අවස්ථාව සැලසගත්තේ. බොහොම මේ ඒකත් මම මතක කරේ මගේ පෞද්ගලික
මගේ හිතට ආපු දෙයක්. මොකද ඇත්තටම ඒ තමයි අතීතය. අපි දන්නවා දැන් මම මේ දවස්වල ඉගෙන ගන්නකොට අපේ සිංහල ගුරුවරු ඒ වගේම නාට්‍ය හා රංග කලාව ආදරණ ගුරුවරු ඔබතුමන් ගැන සඳහන් කරනවා. ඒ වගේම සුනින්ද සිරිසේන යන මේ වෙනකොට රෝගාතුරේ ඉන්නවා. ඉතින් මේ වගේ කලාකරුවන් කලාවේතර බිහි වෙන ගම්මාන සහ මේ සියලු තොරතුරු සොයාගෙන ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ සමගින් මම දවසේදී ඔබයි. ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ ශ්‍රී ලංකාවට යම්කිසි ආකාරයකින් දවන්ත මෙහෙවරක් සිදු කරපු අපේ වීරයන් සහ අපේ සොඳුරු මිනිසුන් සොයන ගමනක තවත් එක් නවාතැනක්. දයා අල්විස් මහත්මයා සමගින් අද දවසේදී අපි කතා බහ කරගෙන වෙන්නේ. ඉතින් දයායි දැන් එතකොට ඔබ ප්‍රේමදී ජායති සෝකෝ කියන නාට්‍ය පොතේ ගුරා චරිතයට එනවා. ඉතින් අනතුරුව ඔබ සිනමාවට එකතු වෙන්නේ තිලක සහ තිලකා. ඒ කතාව කොහොමද ඇති වෙන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක් නේද කලින් ඔයා අහුවේ. දැන් මෙහෙමයි එදා තුන දැන් අද තමයි ගෙනත්තේ. එදා හිටපු විදක්ත සිනමාකරුවෝ සියලු දෙනාම වගේ මේ හොඳ නාට්‍ය ඉස්සර මේ වගේ බොහොම පහත මට්ටමේ නාට්‍ය තිබුණේ නැහැ. ඒ කාලේ හිටියේ හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, මහාචාර්ය සරච්චන්ද්‍ර, චන්සේන දසනායක, ධම්ම ජාගොඩ, සුගතපාල සීලා බොහොම විදක්ත නාට්‍යකරුවෝ තමයි හිටියේ. මේ නාට්‍ය හැම එකම බොහොම සෞන්දර්යයෙන් අනුන විචිත්‍ර ගණේ නාට්‍ය තමයි කළේ ඒගොල්ලෝ. ඒකට මේ සියලුම සිනමාකරුවෝ මේ නාට්‍ය බලන්න එනවා. දැන් මුල් වලට මේ මගේ ගමම්පඟ මම ඕපන් කරගත්ත හැටි, විවෘත කරගත්ත හැටි. මේක බැලීමත් එක්කම මම ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා මේවා ඇඳලා හොඳ වොයිස් එකකින් කියන්නේ ප්‍රේමතු ජායති සෝකෝ, ප්‍රේමතු ජායති භයං ඔම් කියලා මම තමයි මුලින්ම ප්‍රේක්ෂාගාරේ අල්ලගන්න පොතේ ගුරා. ඉතින් ඒක මම හොඳින් කළා කියලා මම හිතන්නේ. එතකොට අර සිනමාකරු ආපු අය මම කවුද කියලා සොයා බැලුවා. සොයා බලලා අමරණාජ් ජයතිලක තමයි මුලින්ම මට බැක් ස්ටේජ් ඇවිල්ලා එලකෝ මේ අපි චිත්‍රපටයක් කරනවා කියලා තහ තිලකා කියලා. මගේ මඩවල කියලා හොඳ චරිතයක් තියෙනවා කරුණ දයා කියලා. මම ඒකේ තමයි ප්‍රවිෂ්ඨ වුණේ සිනමාවට. ඒ මඩගඩගේ චරිතයේ රඟපාන්නයන්නේ ඔබ පළවෙනි වතාවට. ඒ කියන්නේ දැන් ඔබට සජීව ලෙසින් ප්‍රේක්ෂකයන් බහුතරයක් එක්ක ඉන්න වේදිකාවක් හසුරුවපු ඔබට මොනවත්ම නැති කැමරාවක් ඉස්සරහා තමන්ගේ චරිතය අභිනය මේ සියල්ල රඟපාන්න වුණාම මොන වගේ හැඟීමක් ඇතිුනේ, මොන වගේ දෙයක්ද සිදු කරගන්නේ? කොහොම හරි ඒ කියන්නේ වේදිකා නළුවෙකුට තියෙනවා ඉතාම වැදගත් කාරණා තුනක්. ඒ තුන තමයි මෙමරි. ඒ කියන්නේ පළවෙනි දර්ශනයේ ඉඳලා අවසාන දර්ශනයේ දක්වා කටපාඩමේම කියනවා. ඒ මුළු පිටපතම කටපාඩම් කරලා තියෙනවා. ඒ මගේ දෙපස් පමණක් නෙමෙයි. සිතුවාගේ දෙපස් පමණ මම දැනගන්නවා. ඒ අනුව තමයි යන්නේ. අපි මේක බෙල් එක ගහලා පටන් ගත්තා පස්සේ ඉන්ටර්වල් එකේ දකවලා එක දිගට රඟපාන්න ඕන. ඉන්ටර්වියුවෙන් පස්සේ අන්තිම අවසාන දකරපාන ඒක තමයි මෙමරි. දෙවෙනි එක තමයි මගේ කටහඬ. ඒ කියන්නේ පළවෙනි පේජේ නායක පමණක් නෙමෙයි අවසාන පේජේ මුදල් අඩු වෙන් ගත්ත තියෙන අවසාන පේජේ ඉන්න අයටත් මේ මම කතා කරන එක ඇහිඳුන. ඒතර මගේ වොයිස් එක නැත්නම් මගේ කටහඬ මගේ පාලනේ ඒක ශක්තිමත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි ජීවමාන ඔඩියන්ස් එකකට නැත්නම් ජීවමාන ප්‍රේක්ෂකාරයකට මොක රඟපාන්නේ? චිත්‍රපටයේ ත්‍රිලාට්‍රේ ජීවමාන එහෙකට නෙමෙයි රඟපාන්නේ. ඒක නිසා මේ කාරණා තුනෙන් සම්බන්ධ වෙන නළුවෙක් මොකෙදිකාවේ? වේදිකාවේදී රඟපානකොට පොඩි පොඩි වැරදි වුණා නම් ඒ වෙලෙම ප්‍රතිචාර වෙනවා. ඒ වෙලෙම. ආයි කිසි කතාවක් නැහැ. මේක අමතක දැන් මතක් කරන ප්‍රොම්ප්ට් එක කියලා කෙනෙක් ඉන්නවා. නමුත් ප්‍රොම්ප්ට් එකෙන් මම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කොහොමද? අපි ඒ ගතිය තියාගන්නේ අපි හොඳට පාඩම් කරලා කැපවීම කළා. එතකොට මේකෙදි මේ වේදිකා නාට්‍ය කියන එක ප්‍රබල ආයුධයක් වෙනවා. ප්‍රබල
ශක්තියක් වෙනවා නළුවෙකුට ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන් මට අතවසෙම වේදිකාවේ දෙතුන් වරක් මට සම්මාන ලැබිලා තියෙනවා. අනිත් එක මම ඉතාම හොඳ චරිත කීපයක් කළා. එකක් දන්සිල් බණ්ඩාරනායකගේ මකරාක්ෂියා කියන එකේ. ඒකේ ප්‍රධාන චරිතය කෙරුවේ. ඒකේ හෙන්රි ජයසේනගේ මකරා කියන එක තමයි කරා. සින්නේ බර ඩොල්ලි අර්ධයි මේ කියන්නේ යුත්තේ පරතරාගෙන කියලා. ඉතින් ඒ වෙලදී මේ වේදිකා රාජ්‍ය නිසා මට චිත්‍රපටි ලැබුණා. ඒතකොට මට කැමරා එක කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මට ඒකට බියක්. මොකද මම වේදිකාවේ දී මේ ජීවමාන ප්‍රේක්ෂකයන්ට රඟපාලා තියෙනවා. ඒ කියන්නේ මට කැමරා එක නැතින් මට ඒක ගන්නක් නෑ. මම රඟපෑවා. ඒ කියන්නේ ඔබ මේ ශේෂ්ත්‍රයේ හොඳින් ප්‍රගුණ කර තිබුණ නිසා මේ වන විට කැමරාවක් ඉස්සරහට පාන එක මහා ලොකු දෙයක් වුණේ නැහැ. නැහැ. දැන් ඔය පාසල් කාලයේදී ලබාගත්තු අත්දැකීම් ඊට පස්සේ ගුරු වෘත්තියේදී ලබාගත්තු අත්දැකීම් ඔය හා සමානව පොඩි පොඩි උපක්‍රමශීලීත්වයන් දාලා සරත් චන්ද්‍රයන් මෙන්න මේ වගේ උදවිය හමු වෙලා ඊට පස්සේ එකතු කරගත්තු අත්දැකීම් මේ සියල්ල ඔබ කැටි කරගෙන ඊට පස්සේ එන්නේ ටෙලි නාටක. ඔව්. පළවෙනි ටෙලිනාට්‍ය මොකද්ද? දැන් මෙහෙමයි. මම දැන් ඔය වෙනකොට කරුණක් කාර්යෝ මහගෙදර මඩොල් දුවා කියන හොඳ චිත්‍රපටි කීපයකම රඟපාලා ඉන්නේ. ඊන මගේ නම ක්‍රමානුකූලව පොඩ්ඩක් පැතිරලා දුන්නා. පොඩ්ඩක් නෙමෙයි මා දන්නා විදිහට නම් නෑලිස් කියලා කිව්වම මහා සාගරයක් විදිහට පැතිරලා දුන්නේ ලංකාවේ. ඔව් ඒකට සෑහෙන පැතිරලා මිනිස්සු හොඳට අඳුරනවා, පාරිභෝගිකයත් අඳුරනවා. එතකොට ඒ තත්ත්වයෙන් ඒ යෝගයේම කලාකරුවන් මායක මේකට රූපවාහිනී සංස්ථාව මේ කියන්නේ gift එකක් හැටියට ත්‍යාගයක් හැටියට ලංකාවට දුන්න ජපානි. ජපානි. ඔව්. ඒතකොට ජපානි දුන්නා පස්සේ ඒකට ගත්තා විශිෂ්ටයෝ ඒ කාලේ මාගේ හිටපු. ඒ කියන්නේ චෙම්බුල සේකරලා, අප්‍රේම කීර්ති දල්විස්ලා, ධම්ම ජාගොඩලා ඔය ආදිවාසීන් අය හොඳ අය ගත්තා. ඒගොල්ල ඔක්කොමත් දැන් මාවත් ගන්නවනේ. දැන් නාට්‍ය අංශයේ ප්‍රධානී හැටියට හිටියේ ධම්ම ජාගොඩ. ඔහු මට කිව්වා දයා දැන් අපි මේ එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම් තමයි වැඩි රූපాయని කරන්නේ ඊට අමතරව සංගීත වැඩසටහන් කීපයක් කරනවා අපි ටෙලි නාට්‍ය අත්දැකීම් ලියවකද කරමු කියලා. ඉතින් මම කොච්චර හොඳද කියලා ලියන්න කියලා කිව්වා මට. මම කොහේ ලොකු අභියෝගයක් මම කල්පනා කළා ලියන්න ඕන කියලා. ඊට පස්සේ මම අත්දැකීම් ලංකාවේ හොඳම ටෙලි නාට්‍ය ආරම්භ කරනවානේ ත්‍රිනාටක රචක තිසාවේසේකරගේ ත්‍රිනාටක වලස අධ්‍යක්ෂණයේ මම රඟපාලතුන කීපිකම. එතකොට ඔහුට මම කිව්වා මේක බය වෙන්න එපා. ඔයා මේ ඔයා කියන්න පුළුවන් සාහිත්‍ය කලාව දන්න ගුරුවරෙක් නේ. ඒ කියන්නේ මිනිහ එයා දුන්න මට සම්භාවනීය ත්‍රිනාටක ජාත්‍යන්තර ඒවා කීපයක්. ඒ කියන්නේ සත්‍යදී ප්‍රායගී බර්ග්මාන්ගේ ඒගොල්ලන්ගේ දුන්නා. එතකොට එයාගේවත් දුන්නා. මම ඒක කියවල ඔක්කොම යම් කිසි මෙහි නැහැ පාස ඔය ආධාරන් ඒක තමයි මම දෙදෙරි ආධාරිල්ල දැන් ගමෙන් ගෙනාපු මගේ මේ මේ ඔළුව තියෙනවා ගමෙන් ගෙනාපු මගේ සංස්කෘතික පැත්ත ඒක ඉන්නවා ඒකින්ද ගම ආශ්‍රිතව මම මුලින්ම ලිව්වා මේ ලාහිරුදාස කියලා ත්‍රිනාට්‍ය ඒක අතිශයින් ජනප්‍රිය වුණා ඒ කියන්නේ මුල්ම ත්‍රිනාට්‍ය මිනිස්සු මල්ලිය වදන්නේ දැන් ඒ කාලේ මිනිස්සු යනවා මේ උළුවතු බැඳගෙන ටෙලිවිෂන් දුන්න ගෙවල් වලට ඒක බලන්න. ගිහිල්ලා පැදුරු දාලා මේ මහතුරු දැන් ටිකක් සල්ලි කාර මහතුරු තමයි ටෙලිවිෂන් එක තියාගෙන ඉන්නේ. පැදුරු දාලා තේ දීලා ඒගොල්ලෝ බලන් ඉන්නවා. දැන් මම ලොකු බාසුන් නැහැ කියන චරිතේ ලංකාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා ඒ මම රඟපාපු චරිතය. එතනද පසු කාලයක මට විහිල්වට රජදන්දින එහෙම කියන්නේ අපි ටෙලිවිෂන් කියන්නට ඔකට අල්විෂන් කියපු කියලා. ඒ කියන්නේ එච්චර මට නාට්‍ය ලිව්වා එච්චර ගොඩ කරන් පෑවා. අනේ වගේ උසස් ප්‍රන්ද විදිහට එවත් දන ලාහිරු දහසක් කියන ටෙලි නාට්‍ය ඔබේ සිතට කොච්චර කාවද්දෝ එහෙමත් නැත්නම් කොච්චර සමීපද කියලා. සමහර විට මේවා සඳහන් කරන විට මේ කියන විටත් ඔබට එහි රූප රාමු ඔබේ සිත තුළ ජනිත වෙනවා ඇති.
ඒ තෙවල රචකයන් තමයි අද දවසේදී අපේ කතාබහට ලක් වෙන්නේ අල්විස් මහත්මයා. ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ ගමනේ තවත් එක් සුන්දර නවාතනයක් සිදු වෙනවා. දැන් ඩයි මේ ඔය විදිහට දැන් ලංකාවේ පළවෙනි ටෙලිනාට්‍යනේ දිමුතුමුතු කියන්නේ. ඔව්. ඊට පස්සේ රූපවාහිනියේ පළවෙනි ටෙලිනාට්‍ය තමයි දැන් ඔබ තෙවල රචනා කළේ ලාහිරු දහසක්. ඔව්. මේ පළවෙනි රූපවාහිනී ටෙලිනාට්‍ය මම ඒකට සඳහන් කරන්නේ රූපවාහිනී කියන්නේ රූපවාහිනී සංස්ථාවේ. රූපවාහිනී සංස්ථාවේ පළවෙනි ටෙලිනාට්‍ය ලාහිරු දහසකට දැවැන්ත ප්‍රචාරක නර ඔබ කිව්වාගේ මට මතකයි දැන්. අපේ අම්මලා තමයි මේ වගේ නේ අපේ දෙමව්පියෝ තමයි කියන්නේ මොකද අපිට ඒ අත්දැකීම නැහැ. ඒ දවස්වල ගමේ තියෙන්නේ නැත්නම් ගම් දෙකකට තියෙන්නේ එක ගෙදරක තමයි රූපවාහිනිය. ඔව්. ඉතින් මේ ගෙදර රූපවාහිනියක් තියෙන ගෙදර බොහොම ප්‍රවුඩ් ගෙදරක්. එහෙම නැත්නම් මේ හොඳ වංශකාර සල්ලි තියෙන ගෙදර. සශ්‍රීක ගෙදරක තමයි මේ රූපවාහිනිය තියෙන්නේ. ඉතින් ඔවුන් ගමේ ඉන්න අනිත් දුප්පත් මිනිස්සුන්ට අවස්ථාව සලසලා දෙනවා තමන්ගේ ගෙදර රූපවාහිනිය බලන්න. ඒ විතරක් නෙවෙයි සංග්‍රහ කරන්න තියෙනවා. මොකද අර ගමේ සංස්කෘතිය ඒවල විතරක් අපේ ගම තුල අපේ ශ්‍රී ලංකාව තුළ ප්‍රදලා වෙච්ච නිසා ආගන්තුක සත්කාරය සහ උදව් උපකාර කරන මේ සියල්ලේ සාර්ථකත්වයක් එක එහෙම නැත්නම් සාරයක් එක තමයි ඔහු දැවැන්ත චරිතයක් බවට පත් වෙන්නේ. මා ඒ නිසා තමයි ඒ දේවලුත් ඔබට මතක් කරන්නේ. දැන් ඊට පස්සේ දැවැන්ත නාට්‍ය ගණනාවක් ඔබ රචනා කරනවා. ඒ කියන්නේ ඒකාංගික නාට්‍ය, ප්‍රාසංගික නාට්‍ය, එතකොට කොටස් වශයෙන් යන මෙගා නාට්‍ය රචනා කරනවා. ඔව් මෙගා නාට්‍ය කියලා නැහැ. සිය ගණන් නාට්‍ය මම කියන්නේ නැහැ. මගේ වඩාම දිගම නාට්‍ය තමයි නිවටයක් කියන නාට්‍ය. ඒක කොටස් 5ක් තමයි ගිරි. අනිත් ඒවා එච්චර දුරට නෙමෙයි ගියේ. නමුත් දැන් මට රජයට සම්මාන ලැබුණේ කෝකිල ලාපේ කියන එකට. එතකොට පාවඩ කියන එකට. ඒක රජන වලට හමු වුණා. රංගපෑමේදී ඔය දරන ලංකාවේ යුද්ධ ආදි සබරලා ඉදහම කියලා සින්දුව සෙවුතුනේ ඒකේ භාගිය කියනට හම්බ වුණා, ලේලි කියන එකට හම්බ වුණා. ඒකෝට දැන් ඒ වගේ ඒවට තමයි සම්මාන විශ්වාසයක් මට ලැබුණේ. ඒකෝට නම ඒ දැන් මේ මම රචනයට වැඩි මල් මම කියන ඕන මොක වෙලා කැමතිද නංගපාරනේ. නමුත් අර රචනයේ සාර්ථක වුණ නිසා බොහෝ අය එන්න පටන් ගත්තා මගේ මල්ලව රචනා කරගන්න. ඒ අනුව මම හොඳම නාට්‍ය කීපයක් මම රඟපෑවා. මේ රචනා කළා. මම ඇත්තටම කියනනම් මේ වෙනකොට මම ගලම් බලලා ලියලා තියෙනවා කෙටි නාට්‍ය සහ ප්‍රසංගික නාට්‍ය මගේ ටෙලිකාස්ට් වල තියෙනවා නැත්නම් ප්‍රකාශ වල තියෙනවා විකාශනය වල තියෙනවා 72ක් මම ලියපුවා. මම රඟපෑම නම් ඉතින් 100 ගානක රඟපාලා තියෙනවා. දැන් ඕක මෙගා රැල්ලට පසුව නිකාශනය වෙලා නැත්නම් වෙනස් වෙලා නැත්නම් පරිගත වෙලා පරිගත වෙලා කියන්න බෑ අතන. ඔව් පරිගත විපර්යාසයක් වගේ. ඔය ඒක මේ අතුක මෙතන ඉඳලා මම කියන්න ඕන පොඩ්ඩක් මගේ හිතේ කලකිරීමක් තියෙනවා. මොකද මේකට අවතීර්ණ වුණ රජකේ උත්සාහ උංගක් අධ්‍යක්ෂකවරු එහෙම අර කලින් කියපු විදග්ධ වර්ගයේ අය නෙමෙයි. ඉස්සර සෝමිරි සේනායකලා අපි මේ තිරග්යාරතුමා වෙන තමයි රචනා කළේ. චිත්‍රපටි මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කිරි පරාක්‍රම නීති අල්ලලා ධම්ම ජාගොඩලා බර්ට්‍රම් නිහල්ලා ශ්‍රීචාබේසේ කරලා ඔයගේ හොඳ අය තමයි මේවා ප්‍රතිසබිතිකර මට අමතකෙන් ඉස්සලා කියන්න ඕන. දැන් පිටකම් කාර්යයේ පුදුමාකාර ටෙලිනාට්‍යයක් ධම් කියන පත්‍රයේ කඩුල්ල පුදුමාකාර ටෙලිනාට්‍යයක්. දැන් එවැනි ඒවා දැන් එන්නේ නැහැ. මොකද එදා නළුවෝ දිහා බලලා එවෙලේ ලියල් දීලා ෂූට් කරන්නේ නැවැන්නේ. දැන් මම ඇත්තටම මේ මමත් හවුනා රචනාවට නෙමෙයි රඟපාන්නේ. ඉතින් මම මුෘතියේ නළුවෙක් කින්දා ඔයා පාඋණත් මට දෝෂාරෝපණය කරයි ගන්නෑ. ඇයි එහෙම යන්නේ කියලා. කරන්න සිද්ධ. නමුත් රඟ නොපා ඉන්න බෑ. අභින් කියලා වගේ වැඩක් නෙමෙයි. ඉතින් ඉන්න ඕනේ ඉඳ දැන් මම පබා කියන නාට්‍යයේ කොටස් 600 ගානක් කරනවා. ඒකට වසුදා කියන එකේ කොටස් 800 ගානක් කරනවා. දැන් ඒ වෙලාවේ වෙලා තියෙන්නේ මට තියෙන දැන් ඒගොල්ලෝ මාව ගන්නෙ මගෙන් මේ දේ කරගන්න පුළුවන් නිසා. ඉතින් ඒක නිසා මම ඒවට ගිහිල්ලා තියෙනවා. ඉතින් නමුත් එකක් තියෙනවා මුළු මහත් සමාජය තුළම වෙනස් රැල්ලක් ඇවිල්ලා තියෙනවා. සාහිත්‍ය කියන එක
ඉතාම බාල බොළඳ සාහිත්‍යයේ ඒ පොත් සියලුම දින නාට්‍යවලට ගන්නවා. දැන් ඔබ සඳහන් කළානේ ඒකාංගික නාට්‍යය නාට්‍යවල රඟපෑවා. දැන් මා ඔබට සඳහන් කළා වගේ ඒකාංගික නාට්‍යය වගේම ප්‍රාසංගික නාට්‍යය. දැන් එතකොට ඔය ඒකාංගික නාට්‍යයක සහ ප්‍රාසංගික නාට්‍යයක තියෙන වෙනස ඔබ දකින්නවා? ඔව්. දැන් මම දන්නත් ඇති දැන් කෙටි කතාවක් සහ නව කතාවක් කියන එක තියෙන දෙක. ඒකේ ෆෝමැට් එක. ඒක වෙනස්. ඒ කෙටි කතාවකදී දවන්ත ගමන් මාර්ගයක් හසු කරගන්න නැතුව ප්‍රබල සිද්ධියක් තමයි ඉස්මතු කරලා ගන්න. ප්‍රබල සිද්ධිය ඉස්මතු කරලා ඒක දැන් අපිකම තෝල්ස්තෝයිගේ වෝයන් පීස් කියන එකේදී පරම්පරා ගානක් ගැන කතා කරනවා ඒක තුළ. ගම්බෙරිලේ මේ මාටික සිංහගේ ඒ කයිසරවත්තේ ඒ ෆියුඩලිස්ට් නැත්නම් වැඩසම් යුගයේ තුන මුළු සමාජ තුළින්ම සහ වෙළඳ සමාජයේ රියල්ල මේ සමාජය අතර ගන්නාතුරු ඒ පොතේ තියෙනවා. ඒ නවකතාක ස්වරූපයේ නැත්නම් ජීවිසෙන් නායකගේ පොතක් ගත්තොත් නිදහනේ කියන එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ එක්තරා සිද්ධියක් තමයි පාදක කරගන්නේ. අතරින්ම කලාත්මක ප්‍රබල නිර්මාණයක් කිරීමට වඩා හොඳ ඒකාංගිකයව තමයි. ඒකාගිනා කියන ප්‍රේක්ෂකයාගේ හිතට දැනෙන්න පණිවිඩයක් යම් පණිවිඩයක් ස්ථාවරව දෙන්න පුළුවන්. නමුත් ඒක ඛේදවාචකයක් අරගෙනද මොකද මේ කිසිම දැන් මේක රඳාපවතින්නේ වෙළෙන්දන් අතරේ. වෙළෙන්දන් අතරේ තා ඔවුන් එක නාට්‍යයකට ස්පොන්සර්ෂිප් එක දෙන්නේ නැහැ. අනුග්‍රහකත්වය දෙන්නේ නැහැ. ඒකට ඕන ඒගොල්ල බහණ්ඩය මිනිස්සු අතරට යන්න කාලයක් මාස ගාණක්ම මේ නාට්‍ය දෙන්නන්න ඕන. එතකොට ටිකෙන් ටික කිරි පැකට් එකක් ගෙන හරි පර්ෆියුම් එකක් ගෙන හරි මොකක් හරි එකක් ගෙන චොක්ලට් එකක් ගෙන හරි ඒක වලට දාලා 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 දැන් ඒකාංගික නාට්‍යෙට කැමති වෙන්නේ දැන් ඒකාංගික නාට්‍ය කියලා දැන් තියෙන්නේ පොය දවස් වලට කරන නාට්‍ය තමයි වැඩි වැඩිපුරම දේ. එහෙම නැත්නම් නත්තල් දවස් වල කරන එකක් නැත්නම් සිංහල අවුරුදු සඳහා කරන එකක් අන්න ඉච්චරයි දැන් ඒකාංගික නාට්‍ය කියලා කරන්නේ වෙනක මේ ඒකාංගික නාට්‍ය කියන්නේ. ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් කලාවේ ඒ කියන්නේ එක්තරා අභාග්‍ය සම්පන්න සිදුවීමක්. ඒ කියන්නේ ඒකාංගික නාට්‍ය ක්‍රමයෙන් බැහැර වෙලා යනවා ඔබ කියන්නේ. දැන් මම මේ වගේ ප්‍රශ්න අහන්නේ ඔහු දැවැන්ත චරිතයක් වෙනවා තිර රචනාවලින්. ඉතින් සමානීය දළුවෙක් මේ දැක්මක් තිබෙන ඔහුට සහ බොහෝ අත්දැකීම් සම්භාරයක් එකතු කරගෙන ආපු කෙනෙක් නිසා තමයි අපි අද දවසේදී මේ කතාබහේදී මේ වගේ ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන්නේ. දැන් ඔය පෙරලියේදී එන මෙගා නාට්‍ය රැල්ලේදී මෙගා නාට්‍ය රැල්ලේ රඳපාන නළුවන් ගැන ඔබ මොකද හිතන්නේ? ඔව් මෙහෙමයි. මගේ නළුවන් සහ නිලියන් ගැන. ඔව්. දැන් අපේ පරපුරෙන් එකට ආපු අය තාම රැඳී ඉන්නවා. අපිම මනෝරත්න එතකොට ෆියන්ද මෙන්ඩිස් ජැක්සන් ලා වෙනිය කාණ්ඩි තම ඉන්නර් ඒකෙදී ඉන්නවා. දැන් අලුතෙන් මේ මෙගානල්ලත් එක්ක ඉතාම බාල ප්‍රේම කතාන්දර තමයි මේ යන්නේ. ඒකට අලුතෙන් මේ ලංකාවේ බිහිලා තිනවා සුරූපි නළුවන් සහ නිලියන් විශාල වශයෙන්. දැන් ගමක අවුරුදු කුමාරය වුණොත් ඇයට පුළුවන් මිලිකමක් මතම් සුරූපී පෙනුමක් තිබෙනවා නම් ඇයට පුළුවන් කමක් තිබෙනවා. එහෙම නැත්නම් කඩවසම් පෙනුමක් තිබෙනවා නම් ඔහුට පුළුවන් කමක් තිබෙනවා නාට්‍යයක රඟපෑන්න චරිතයක්. නමුත් මේ නිසා දැන් ඔබට ප්‍රේක්ෂක ඔබ බුද්ධිමත් ඔබට හිතෙනවා ඇති මේ වගේ චරිත දිහා බලාගෙන අපි කාලය වෙහෙසන්නේ මොකද කියලා. මෙන්න මේ වගේ දේවල් සිතට නිසා තමයි ප්‍රවීණයෙක් කිනුත් අපි අද දවසේදී මේ කරන කතා බහට මේ පුංචි පුංචි ප්‍රශ්න කැලි එකතු කරන්නේ. දැන් ඔබ මොකද හිතන්නේ? දැන් මම ඒ කියන්නේ කොටිනකෝ අභිනය කියන දෙය සමහර විට උන් නොදන්නවා. ඔව් මේක රෙලටිව් ලොකු ප්‍රශ්නයක්. මේගොල්ලන් කියලා දන්නන්න බෑ ඒක. මොකද ඒගොල්ලෝ ඉන්නේ ස්ථාවරය ඒගොල්ලෝ මේ පුද්ගලිකව හදාගත්ත එකක් නෙමෙයි. සමස්ත සමාජය තුළම මේ රැල්ල තියෙනවා. දේශපාලනයේ පරිහානියක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ පරිහානියක් තියෙනවා. එතකොට ක්‍රීඩා කරන්න බෑ දේශපාලන ඇඟිලි ගහලා. එතකොට කලාවෙත් එහෙමයි. මේ හැම අංශයකම විශාල පරිහානියක් වෙලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට ඉන්ඩිවිජුවලි ගන්න බෑ. මේක සමස්ත සමාජයෙන් තියෙන වැඩක්.
දැන් ඒගොල්ලන්ට ලොකු අත්දැකීමක් නැහැ මේ කලාව සම්බන්ධයෙන්. ඒ දැනුත් රඟපා දැන් මම එනකොටත් ටිල්නාට්‍ය දීක රඟපාලා ආවා. ඒගොල්ලන්ට නම් කියන්නේ නමුත් දැන් මම කතා කරගෙන පස්සේ පොත පොත කියවලම නැහැ. ඒ කියන්නේ හොඳ පොත පොත දැන් ගුණදාස අමරදිකර කියලා කිව්වොත් ඒගොල්ලෝ හිතන්නේ දොස්තර කෙනෙක් කියලා. මිසක් මේක ප්‍රතිකේ කියලා ගන්න නැහැ. බර්ග් බාන් කියලා කිව්වොත් එහෙම කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ බර්ග් බාන් කිව්වම මේ මොකද සුවඳ කියලා ජාතියක් දොන්නෝ. එහෙම දන්නේ නැහැ. එහෙම බලන්නෙත් නැහැ. කියවන්නෙත් නැහැ. මොකක් කරන්න එකම දේ තමයි ජනප්‍රියත්වය ලබා ගැනීම. සහ මුදල් ඉපයීම. ඒක නිසා අපිට අභාග්‍ය කණගාටුවෙන් උනා කියනවා මගේ අස්පනා පිළිබඳ දන්නවා. ධනවත් සල්ලාලයෝ මේ ගුදුරු බවට පත් වෙච්චේ මේ නිල්ලි උඟක් අය. අද වෙනකොට ඒගොල්ලන්ගේ ගුදුරු බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන් චාන්ස් දෙනවා රඟපාන්න. ඒගොල්ලෝ ඒවා ඉන්නේ. ඉතින් ඒක නිසා එහෙම නෙමෙයි. කලාව කරන්න බෑ. ඉතින් මොකද කලාව මේ එහෙම බාල ලෙවල් එකකින් නෙමෙයි කරන්න ඕන බොහොම ඉහළ මට්ටමේ. මොකද කලාව කියන්නේ දහමක් කියලා කියන්නේ. ඒ දහම කියන්නේ අර ආගම් වගේ එකක්. මිනිස්සු මොකද පූර්වාදර්ශී වෙන්න ඕන කලාකරුවෝ. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රඥාවට යමක් එක්කව කරන්න ඕන. ආනන්දයට ඉස්සෙල්ල ප්‍රඥාව අවදි කරන්න ඕන. ඊට පස්සේ තමයි ආනන්දිත වෙන්නේ. ඉතින් ඒකින් ද මේ කලාකරුවා විශාල උදයක් කළ යුතු දේ. එතකොට අපි කියමු මේ බර්ටෝල් බ්‍රිස්ලා, ඉබ්සන්ලා වැනි නාට්‍යකරුවෝ, ෂේක්ස්පියර්ලා, එතකොට චයිකෝස්කිලා, එතකොට මේ බාක්ලා, ඒ සංගීතඥ, එතකොට අමරදේවලා, එතකොට මේ රවිශංකර්ලා, ඒගොල්ලෝ අද සදානුත්පත්තියේ වෙලදී මොකද ඒ කලාව ඉතාම විචිත්‍ර ලෙස පරිහරණය කිරීම නිසා බාල විකීර්ණකෙ. එතකොට සිනමාකරුවෝ තේමයි, සංගීතඥයෝ තේමයි ඒ කාලේ. මං කියන්නේ මේ අතීතයට ආවට නෙමෙයි. නමුත් ඉස්සරහට යන්න තාම ඉන්නවා. දැන් තරුණයෝ ඉන්නවා. තරුණයෝ ඉන්නවා ඔය අතර බොහොම ඉගෙන ගන්න කැමතියි. දැන් ඔබ කියන්නේ හොරට අවස්ථාවක් නැහැ කියලා. මොකද අවස්ථාවක් නැත්තේ අර පරපුර ඉස්පතු ඔලු උත්සව තියෙන නිසා. ඒගොල්ලන්ගේ පස්සේ තමයි දැන් මේගොල්ලෝ එළවන්නේ. ඒක හරිම ගැටලුවක්. කලාකරුවෙක් කියලා කියන්නේ වේදිකා නාට්‍යයක් මරණපාවා ඕ එමත් නැත්නම් ගීතයක් ගායනා කළා නෙමෙයි. දැන් බුද්ධිමත් ඔබට තේරෙනවා ඇති මේ දේ. දැවැන්ත ගල් කුලකට හිතාගන්නට බැරි තරම් සමාධියක් පනපවා බුද්ධ ප්‍රතිමාවක් නිම කරන්නට පුළුවන් කලාකරුවන් අපේ රජ දවසේ හිටියා. අද වෙන විට අපි ඔවුන්ගේ නම්ගම් පවාවත් අපි දන්නේ නැහැ. මම හිතන්නේ ඔබ එකතු වෙනවා මේක. ඉතින් ඒ වගේමයි දැවැන්ත ලෝහ වලට ලස්සන එකතු කරලා ලස්සන කැටයම් නිමවන්න පුළුවන් කලාකරුවෝ පෙර රජ දවසේ හිටියා. ඔවුන් සිදු කරපු දේවල් අද දවසේදී අපේ උරුමයන් කියලා අපි බොහොම ආඩම්බරයෙන් කියනවා. ඒ ඔවුන් එදා දවසේදී එහෙම දෙයක් නිම කළ නිසා. නමුත් අවසනාවට අද දවසේදී අපිට හිතා ගන්නවත් හොයා ගන්නවත් අමාරුයි මේ වගේ නිර්මාණ කරන දවේ. ඉතින් දැන් මෙහෙම කිව්වට මෙහෙම නිර්මාණ කරන්න පුළුවන් උදවිය අපි අතර ඉන්නවා නම් ඒ උදවිය සුවාගෙන යන්න අපි අමතක කරන්නේ. අපි ශ්‍රී ලංකාවේ නැතිදලා ලන්ඩන් වල ඉඳලා මේ වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ අපිට හැකියාකාරයකින් අපි යමක් අපේ රටට කළ යුතු නිසා. ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ වැඩසටහනේ තවත් එක් සොඳුරු නවාතැනක තමයි අද දවසේදී අපි ඔබ එකතු වෙන්නේ. ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ තවත් එක් නවාතැන් පළකාද. දයාලිස් මහත්මයා ප්‍රවීණ කලාකරුවෙක්. සිනමාවට, ටෙලි නාට්‍යයට, වගේම ටෙලි නාට්‍ය තිර රචනාවට, වේදිකාවට දෙවන්ත මෙහෙවරක් කරපු. ඒ විතරක් නෙමෙයි ගුරුවරයෙක් විදිහටත් මෙහෙවරක් කරපු කෙනෙක් ඔහු. හැබැයි අපිට දැන් ඔබගේම මොවෙන් පිටුණා මේ වන විට වර්තමාන ටෙලි නාට්‍ය කලාවට සිදු වෙලා තියෙන මොකක්ද? ඒ වෙනුවෙන් රඟපාන්න එන යුවතියන්ට සහ තරුණයින්ට මොනවද වෙලා තියෙන්නේ? ඇයි ඕන් ඊටත්ට පෙළඹෙලා තියෙන්නේ? එතකොට දැන් මේ කොහොම වුණත් පොඩි මතයක් තිබෙනවා කලාව කියන්නේ ටිකක් අමාරුයි. කලාව සහ පෞල් ජීවිතය ගෙනියන්න අමාරුයි කියලා සමහර උදවියක මතයක් තියෙනවා. එතකොට දැන් ඔබතුමා කොහොමද මේ කලාව සහ පෞල් ජීවිතය රැකියාව සහ පෞල් ජීවිතය සමබරව ගෙනාවේ?
බොහොම ලස්සනයි. දැන් අන්න ඒක ඉතාම වැදගත් කරන්නේ ඇත්තටම තව වෙනම ඉන්ටර්වියු එකක් කරන්න ඕන ප්‍රශ්නයක් ඒක. නමුත් මම කෙටියෙන් ඒක ගැන කියන්නම්. ඒක ඉතාම වැදගත්. මොකද මිනිහෙක්ගේ නිර්මාණ කටයුතු කිරීමේදී හිත නිසසලව තියෙන්න ඕන. තමන්ගේ චින්තනය ආත විනිවිද සිතිකේ දක්වා යෑමට පුළුවන් කමක් තියෙන්න ඕන අවුලකින් තොරව. ඒකට පසුබිම තියෙන්නේ පවුල. දැන් මම ග්‍රැජුවේට් කෙනෙක්. ඒතකොට මගේ නෝනත් උපාධිධාරි ගුරුවරිය. අපි දෙන්න හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් නැත්නම් අපි දෙන්න අතර හොඳ සුසහයෝගයක් ඇති වුණා. ඇය දන්නවා මම මේකට යනවා. ඉතින් ඇය දැන් මගේ මිතුරන් එනවා. නැත්නම් මාව කලාවට සම්බන්ධ කරගන්න එක එක නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු එනවා. ඇය වහම් පැල්ලා කට කරන ගාල මුන් එක කතා කරන්න යන්නේ නැහැ. ඇවිල්ලා වාචා කන් දුරවන්නේ නැහැ. ඇය කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය සංග්‍රහ සත්කාර ආදී ඒගොල්ලන්ට කරනවා. ඒ යුතුකම එයා කරනවා. ඒකෝර තව එකක් තියෙනවා. මට ළමයි දෙන්න ගියා බලන්න වෙලාවක් නැහැ. කුඩා කාලේ ඉඳන්ම ළමයි එයා කිසි වෙලෙ තමයි සියලු දේම උගන්වලා කියලා කරකට උගන්වලා විනීතකම සාරධර්ම සිරිතුවි සියල්ලම ඇයි ගන්නවා. අපේ ළමයි දැනුත් ලොකු වෙලා දැන් දෙසරයක් එළියට ගියත් දෙසරෙම වැඳලා යන්නේ මේ දැනුත්. එතකොට ඒගොල්ලෝ මේ කවදාකවත් ඉස්කෝලෙන් පනිෂ්මන්ට්ස් ඒගොල්ලෝ ලැබෙන්නේ නැහැ. ඒ වගේම මට පොලිසි ගාන රස්තියක් වෙලක් නැහැ ඒගොල්ලෝ නිසා. මට ඒක නිසා හිත හරි නිරවුල්. මොකද ඇත්තටම කලාකරුවට තමන්ගේ දරුවෝ අයාලේ ගියොත් ඒ කියන්නේ ආයි ඔළුව ඒ තරම් එකඟතාවකින් තියාගන්න බැරි වෙනවා. මොකද ළමයින්ට තියෙන ආදරය නිසා උන් අයාලේ ගියොත් එහෙම ඒ ව්‍යසනේ දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒගොල්ලෝ කවදාවත් ඒක මට කෙරුවේ නැහැ. දැන් මට මගේ බිරිඳ යමුනා දයාගනි. එතකොට ලොකු සාරංග දේව මම දාල්දී හොඳ විශිෂ්ට සංගීත මේ ජතිවරේ ගෙනවා. ඒ වගේ අනිත් කෙනා රණවිරුවෙක් ලංකාවේ සප්පන් බණ්ඩාර කියලා මම එයාට දාලා තියෙනවා. ඒ වගේම දෙන්නම දැන් විවාහ වුණා. ඒ දෙන්නගේ මේ විවාහයට මේගොල්ලෝ විවාහ කරගත්තේ දෙන්නම දරුවෝගෙම අපිට. දැන් සමාජයෙන් ලේලිලා දැන් තමලට ප්‍රශ්නේ තියෙනවනේ. ඒ මොනවත් නැහැ. දැන් මට අපිට මොනපුරොත් ඉන්නවා. එතකොට මේ ඒගොල්ලොත් එක්ක දැන් මෙහාට ආවිත් අරින්න එක පුතෙක් බලන්න. අනිත් පුතා එහි ඉන්නේ. එතකොට ඒ පුතා අපිත් එක්ක එක ගෙදර ඉන්නේ. ඉතින් හරිම සතුටක් තියෙනවා. දැන් අපි මේ කලාවට අමතර අපි තියෙන සුන්දරම කැමැතිම වැඩේ තමයි කැලෑ වලට යන්නේ. නේචර් එක. දැන් ගම් ළමයින්ට නේචර් එක සමීප කරලා. ඒකින් මම උඩවල වේ ආල බූන්දල ගල් ඔය මේ හැමතැනම විල්පත්තු හැමතැනම ගිහිල්ලා අපි කෑම ගහගෙන සත්තු බලන එක ගහකොළ බලන එක ඒකින් මෙතන තව එක අත්‍යවශ්‍යම ඒවත් එක්ක ඉන්නකොට දැන් ඔය බුදුහාමුදුරු කියේ රුක මූල ගතවා ශූන්‍යාගාර ගතවා කියලා නේ කිව්වේ. ඒ වගේ කැලේට ගියම තමයි වහනාවක් වගේ වෙනවා. මොකද කුහක අධර්මීච මිනිසුන්ගේ ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒගොල්ලෝ නෙමෙයි සබහාගත එක ඉන්නේ. දැන් අත්‍යවශ්‍යම සමාජයේ අද විකෘති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු දැන් අද විතර දැන් සිංහෙක් මරා ගන්න නැහැ නේ. නරියෙක් නරියෙක් මරා ගන්න නැහැ නේ. මිනිස්සු මිනිසුන් මරා ගන්නවා. දැන් කාලය කිසි ලක්ෂ සංඛ්‍යාවක් විදිහට ඒකින්ද මම මිනිසුන්ට තමයි වඩාම බය. වඩාම බය තියෙන මිනිසුන් කෙරේ. මිනිසුන් කෙරේ සැකත තියෙනවා. කිසි මිනිකු විශ්වාස කරන්න බැරි. නමුත් සබහාගමේ එදත් වඩු කුරුල්ලා කූඹ ඇදී අවුරුදු දහස් ගාන විදිහට ඉස්සෙල්ල එක විදිහට අදත් ඒ විදිහමයි පැටව ගන්නත් කූඹ හදන්නේ. එදා හැම සතෙක්ම ක්‍රියාත්මක වෙන්නේ තමයි. ඒ ගහේ පළමකට දෙන්නේ දහස් ගානක් ඉස්සෙල්ලා ඒ විදිහමයි අදත් හැදෙන්නේ. මේ විදිහ බැලුවා පස්සේ සුභාකරකට අපි ආදරයක් හිතෙනවා. ඕගොල්ලෝ වෙනස්ු නැහැ නේද? ඕගොල්ලෝ කොච්චර හොඳද? මේ මේක ආදර්ශයක් නේද අපිට කියලා ඉතින්.
ඒකින්ද කලාව මම මගේ ජීවිතයේ ආත්මය බවට පත් වෙලා මම දයාලු කියන නාමය උඩරගා ගත්තේ ඒකම මිනිස්සු නොදකින සබහාදෙන් නැති කතරේ මම වඩා ජීවිතේ සබහාදහමේ සමගින් ජීවත් වෙනවෝ කලාවත් තේනවනේ සබහාදහමට අපිව අයිති වුණාට අපිට සබහාදහම අයිති නැහැ ඒ කියන්නේ සබහාදහමේ විපර්යාසයන් වලදී අපිව නැත්නම් මිනිසාව වෙනස් වෙන්න පුළුවන් නමුත් මිනිසාට සබහාදහම වෙනස් කිරීමට යාම ටිකක් භයානක කර්මයක් බොහෝ විපත්ති සහ වෙනස් වීම සිදු වෙනවා සබහාදහමත් එක්ක ගැටෙන්නට ගියාම මම හිතන්නේ මා ගෙවලදී මහත්මයලන්නේ ඕම සබාධහමේ කෙලිදෙලෙන් සහ ඒ තිබුණ ප්‍රාණවත් භාවයේ ජීවය කරගත්තු ඔහු ශ්‍රී ලංකාවේ සමාජයට වටිනා මෙහෙවරක් කරනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සමාජයේ ඉදිරිය වෙනුවෙන් එහෙමත් නැත්නම් සොඳුරු දරු පරපුරක් බිහි කරනවා. මුණුපුරන්ගේ සෙවන නැත්නම් මුණුපුරන්ගේ පහස ලැබුමින් ඔහු අද දවසේදී දේශ දීපංකරයන්හි සැරිසරනවා. ශ්‍රී ලංකාවේදී අපි දාය බොහොම හොඳින් ආශ්‍රය කරා ඒකනේ අපි හොඳින් අඳුරලකනේ ගව ගානක් මෙහා පැත්තේ ඇවිල්ලා නැත්නම් මේ සාගර ගානකින් පස්සෙත් අද දවසේදී මේ විදිහට හමු වෙන්නට ලැබුණා බොහොම කාර්යබහුල දවසකදී අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නා එතන අර කලින් සඳහන් කරපු සියලු දේට ඔහුගේ පෞල නැමැති කලාවට අපි අද දවසේදී සාක්ෂි දරනවා මොකද අපි මේ ගෙදරට එන්න මතකද මේ නිවස නිවහනට පාටබන්නට අදනකොට අපිට ලැබුණු සැලකිලි ඒ විතරක් නෙමෙයි ඔහුගේ බිරිඳ අද දවසේදී ඒ ඔහු කියපු විදිහටම තමයි අපිටත් අද දවසේදී සැලකුවේ. ඒ සංග්‍රහ කටයුතු කරා ඇය එතනින් නික්ම ගියා. අපි මේ සමුහ ඡායාරූපයකට එන්න කියලා කියනකොට ඒ ආරාධනය නිසා ආවා මිස අඳුම තරමේ ඇය මේ කොමක් සිදු වෙනවාදයි බලන්නටවත් උත්සාහ කළේ නැහැ. ඒ තමයි ඔහුගේ කතාව. ඒ තමයි ඔහුගේ චරිතය ජීවිතේ. මේ ජීවිතයෙන් ඔබට යම්කිසි හෝ ආදර්ශයක් එහෙම නැත්නම් යම්කිසි හෝ උකහා ගැනීමක් ලැබුණේද? එයයි අපේ සාර්ථකත්වය. ශ්‍රී ලංකන් රේඩියෝ සහ ඔබ තවත් සොඳුරු ගමනකදී හමු වෙමු. ඔබට එතෙක් ආයුබෝවන්. ආයුබෝවන්.